බලන්න අම්මා කෙනෙකුගේ ආශිර්වාදය ප්‍රබලතම ලෝකයේ ඉලක්කය වෙත යන්න හේතුවක් වුණා නම් අම්මා කෙනෙකුගේ හිත රිද්දවපු දරුවාට හරියන්න පුළුවන්ද? බිඳුනු හිතින් ආශිර්වාද කළ වැඩක් නැහැ පින්වත්. හරි හොඳ හිතකින් ආශිර්වාද ලබන්න ඕන. හිත නරක් කරගෙන සාපයක් කළොත් උඹට හරියන්නේ නැහැ කවදාවත් කියලා කිව්වොත් හරියන්නේම නැහැ. වරදිනවමයි. සරල දේවල් වලින් පොඩ්ඩක් පරීක්ෂණය කර බලන්න. දැන් ජීවිතේ ගොඩක් දේවල් ආපස්සට හැරලා බලලා හුඟක් අය කඳුළු හෙලන්නේ නැද්ද ජීවිතේ? මං අපේ අම්මා අනන්ත කිව්වා උඹට ඔය අත්ත අල්ලලා වැඩක් නැහැ, උඹට ඔය අත්ත අල්ලලා සාර්ථක ජීවිතයක් ගත කරන්න බෑ. උඹ සුට්ටු දෙකක් අපිට තියෙන්නේ, අපි දුප්පත් මිනිස්සු දුප්පත් මිනිහෙක් අල්ලගනින් දුවේ කියලා කිව්ව ඇහුවේ නැහැ. ලොකු අත්තක් ඇල්ලුවා. දැන් ලොකු අත්තක් අල්ලලා ඇතුළත ගින්දර උහුලනකොට සල්ලි තියෙනවා. හැබැයි ලොකු අත්තක් ඇල්ලුවා, ලොකු ගේකුත් තියෙනවා, ලොකු යාන වාහනත් තියෙනවා. නමුත් මනුස්සයාට අප්‍රමාණ අනාචාරකම් වලේ දෙන්න ගෑනු ඉන්නවා. දැන් අරුන්ද හිතින් හිත හිතින්නවා, දරුවෝ දිහා බල බල කියනවා, නියනේ පුතේ උඹනම් හිතුවක්කාර වැඩක් තීරණයක් ගන්න එපා, සල්ලි තියෙන මිනිහෙක් නම් හොයන්න එපා පුතේ, සල්ලි නැතුවට කමක් නැහැ. මම බලාගෙන පොඩි පොඩි වෙලෙන් දැනීමක් තියෙනවා. චූටි ගෑන් දරුවෙක් අහනවා, තාත්තේ අර ගොල්ලන්ගේ ගෙදරටත් මේ නංගි කෙනෙක් ගෙනෙයිද? ඔව්. අනේ නංගි කෙනෙක් හම්බෙන්නේ නැත්තම් හොඳයි. ඇයිදුවේ? මොකද තාත්තා ඉන්නේ කම්පියුටර් එකේ. හැරලා බලනවා, ඇයිදුවේ? එයාටත් තාත්තා එක්ක කවදාවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. එයාටත් තාත්තා එක්ක කවදා ඒ සල්ලිකාරයන්ට නෝනත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ නේ. ඒගොල්ල කම්පියුටර් එකත් එක්ක ජීවිත කසාද බැඳලා දෙන කම්පියුටරේ. එයා ඉන්නේම අන්තර්ජාලයේ. සුහද බවක් නැහැ. සතුටක් නැහැ. හැඬු කඳුලින් අරුන්ද ගෙදර ඉන්නවා. වාහනයක ගියත් ස්වාමියයි බිරිඳයි එක්ක සුහද කතාවක් නැහැ. ඉතින් හිතනවා ඒ මදිවට අර වගේ දෙයක් ඇහුළු මොකද ඇයි එහෙම කළේ කියලා ඇහුවොත් උඹට වැඩන්නේ උඹට කන්න දෙනවනේ. උඹට මොනවද මන් දුන්නේ නැති, මොනවද උඹට හිඟ කරලා තියෙන, අඩු කරලා තියෙන, උඹ කටපියාගෙන ඉරපා. ගැහැණියකට මොන වේදනාවක්, මොන දේ නැති වුණත් සම්බෝලයි බතුයි කාලා හරි නේද? කන්ද පාමුල ගයක් හදාගෙන හිටියත් ඇතිනේ. කන්ද පාමුල හොඳේ. ඒක අතකට සාරිල ජනෙල්ලෝට දාලා ඉමු කියන එකේ වැරද්දකුත් නෑ. පොච්චි බැලුවම අරවාගෙන හිතරකොට මොකද මා දන්නවා බොහෝ සල්ලිකාරයන්ගේ උන්දර පිට්ටෙන හැටි. මොකද පිරිමියා කියන එක හරි රෆ් චරිතයක් බොහෝ තැන්වල. ඒ නිසා ඔහු අත්වනමතක ලෙස ඔහුට ඕන විදිහේ ජීවිතයක් ගත කරනවා. අහිංසකවියෝ ගෙදර පුදුම විදිහට පීඩාකාරී ජීවිත ගත කරනවා. ඒ නිසා අන්න පස්සේ කියනවා, මට දැන් අම්මට කියන්න විදිහකුත් නැහැ, මට තාත්තට කියන්න විදිහකුත් නැහැ, මගේ අයියලාට කියන්න විදිහකුත් නැහැ, පවුලේ කාටවත් කියන්න බෑ. මොකද ඒ කියන්න බැරි. ඇයි අරෙ ගින්දරක් දීලා නෑවේ? හිතුවක්කාරමට ගත්ත තීරණේනේ. දැන් මේ බණ අහන ගමන් අනේ මට දැම්ම ලියමනක් ලියාපල්ලා, අනිත් දැන් පස්සේ සපල් කරන්න මට උනේ තෝකමයි කියලා තොරතුරු. මොකද මේ කියනවා සත්‍යද බලන්න එපෑ මා. අපේ හාඳුනේ මට උනේ ඔය ටිකමයි සහතිකයි, මම මේක ඇතුළේ උහුලන ගින්දර උභහන්සේ දිවැසින් දැකලා වගේ කිව්වයි කියලා හිතනවා නම් මේ සංසිද්ධිය මේ සිද්ධාන්තය එහෙ ඔය ඕකම නම් දෙමිනිය ලොකු සල්ලිකාරයෙක් කියලා හිතගෙන ගියයි කියමු. මිනිහා උදේට යනකොට ෆ්‍රිජ් එක ලොක් කරලා නැණ යන්නේ. එකන ඇපල් තියෙනවා, කෙසල් කිරි තියෙනවා. ඒක ජාති තියෙනවද කස්සේ? මිනිහා උදේ ෆ්‍රිජ් එක ලොක් කරලා යතුරු අරයි යනවා. දැන් මින මුදල් තිබ්බට මොකද නැත්ද භෝග සුඛය කියන එක? නැත්තම් අගහිකම් පිරිලා නම් අපි හැමෝම විශ්වාස කරන්න මට මගේ මනුස්සය අවුරුදු ගානකින් ඒක 70 දි කැල්ලක් කරන් දීලා නැහැ. මගේ දරුවන්ටත් මං මගේ යාළුවන්ට කියලා හොර රහස ඇඳුම් බැඳුම් ටිකක් ඉල්ලගෙන තමයි ගමන බිමනක් එක්ක යන්නේ හැමතුරුනේ. ජන්දියට අඳගෙන යන්නේ ලෝක අපවාදයෙන් මිදෙන්න ඕන හින්දා. ඇතුළත ගිනි උහුලන මිනිස්සු